ලංකාවේ තියෙන අලබෝග අතරින් අපි ප්‍රධාන අලබෝග විදිහට හඳුන්වනවා මඤ්ඤොක්ක, බතල, වැල්ලල වගේ අලබෝග වර්ග. ඒ අතරින් වැල්ලල කියන්නේ ගොඩාක් විශේෂ ස්ථානයක් ලැබෙන අලබෝග කාණ්ඩයක්. ආදි කාලේ අපි අපේ මුතු මිත්තත් එක්ක කතා කරලා බැලුවොත් ඒ කාලේ පරිභෝජනයයි දැන් පරිභෝජනයත් එක්ක සැලකුවොත් වැල්ලල කියන්නේ ගොඩාක් අඩු පරිභෝජනයකට ලක් වෙච්ච භෝග කාණ්ඩයක්. නමුත් විශාල වටිනාකමකින් යුක්ත භෝග කාණ්ඩයක්. පිට ශක්තිය සපයන සංයෝගය ලබා දෙන්නේ වැල්ලල වලින් ලබා දෙන ප්‍රමුඛ වශයෙන්. ඒ වගේම විටමින් C වගේ ප්‍රතිඔක්සිකාරක වගේ දේවල් අපේ ශරීරෙට ගොඩාක් ලබා ගන්න පුළුවන් භෝග කාණ්ඩයක්. අපි වැඩි නොසැලකුවට මේක ගැන දැනගත්තොත් දැනගත් කෙනෙකුට මේකේ තියෙන වටිනාකම දැනගත්තම පරිභෝජනය කරන්න ඇත්තටම රුචිකත්වයක් ඇති වෙනවා. මොකද කිව්වොත් අපි මේ කාලේ වැඩියක් කතා කරනවා බෝ නොවන රෝග, විශේෂයෙන්ම පිළිකා වගේ රෝග තත්ත්ව. ඒ වගේ රෝග තත්ත්ව ඇති වෙන්නේ ගොඩාක් අපේ ඇඟේ ආතතියත් සමග ඇති වෙන අපේ ශරීරයේම නිපද වෙන ඔක්සිකාරක නිසා. නමුත් මේ වැල්ලල වගේ දේවල් පරිභෝජනය කරනවා නම් අපිට ප්‍රතිඔක්සිකාරක කියන ගුණය ලැබිලා අපේ ඇඟේ හැදෙන විස ඉවත් කිරීමේ හැකියාවක් මේ භෝග කාණ්ඩෙට තියෙනවා. ඇත්තම මේවයින් පුළුවන් ආමාශික ආම්ලිකතාවය අඩු කරන්න ගන්න, වෙදකමට යොදා ගන්නවා, ඒ වගේම ඇදුම වගේ රෝගී තත්ත්වවලට රුධිර පීඩනය අඩු කරන්න. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපේ රටේ දැනටත් පවතින ප්‍රශ්නයක් තමයි දරුපල අඩු වීගෙන යන එක. මේ වැල්ලලවල හිඟුරල කියන විශේෂය විශේෂයෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාවේදී යොදා ගන්නවා දරුපල වැඩි කරගන්න. විශේෂයෙන් මේකේ තියෙන හැකියාවක් තියෙනවා හෝමෝන, අපේ ශරීරයේ හෝමෝන පාලනය කරන්න ඒ හා සම්බන්ධ. වැල්ලල කියන්නේ කන්න භෝගයක් කියලා තමයි අපි හඳුන්වන්නේ. මොකද හැම කන්නෙම හදන්න බෑ, හැම කන්නෙම අපිට අල ලැබෙන්නේත් නෑ. සාමාන්‍ය මාස 8ක විතර කාලයක් පොළොවේ යට තමයි තියෙන්නේ. අපි අල අස්වැන්න ගන්නේ සාමාන්‍ය අවුරුද්දේ අවසන් කාලෙදී. අපි නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වගේ කාලවලදී අල අස්වැන්න ගන්නවා. ඒ වගේම හිටවන්නේ අලුත් අවුරුදු කාලෙත් එක්ක, මාර්තු, අප්‍රේල් කාලෙත් එක්ක තමයි අපි හිටවන්න ගන්නේ. මොකද ඒ කාලය අපි අස්වැන්න ගත්තත් එක්කම එක්තරා මාස කීපයක්, 3ක් විතර, මාස 2 3ක කාලයක් මේ අල නිහඬව දිනව පැලවෙන්නේ. අපි මොනතරම් අවශ්‍ය කරන ජලය සැපෙව්වත් පොහොර දැම්මත් පැල කරාට පැලවෙන්නේ නැහැ. ඒකට අපි කියන්නේ සුප්තතාවය කියලා. ඒ සුප්තතාවය මේ වැල්ලලවල තියෙන විශේෂ ලක්ෂණයක්. ওই සුප්ත කාලය ගත කරද්දී අපි ඒක මග අරගන්න, අපි ඒ කාලෙදී ආරක්ෂා කරගන්න ඕනේ අපේ අල ටික. ඒකට අපි ගබඩා කරන්න ඕනේ. මේ තියෙන්නේ අපේ ජනභෝග පරීක්ෂණ ආයතනයේ එකතු කරපු එකතු කරලා සංරක්ෂණය කරගෙන තියෙන දර්ශ. ඇත්තටම ලෝකයේ දර්ශ විශේෂ තියෙනවා 650ක් විතර. අපේ රටේ විශේෂ 9ක් විතර තියෙනවා. ඒ අතරින් අපි විශේෂ 5ක් විතර අපේ ආයතනයේ ක්‍රැෂ් කරගෙන තියෙනවා. මම පොඩ්ඩක් හඳුන්වලා දෙන්නම් මේ ප්‍රධාන විශේෂ මොනවද කියන එක. ඇත්තටම ඩයෝස්කෝරියා කියන නමින් තමයි විද්‍යාත්මකව හඳුන්වන්නේ මේ වැල්ලල. ඩයෝස්කෝරියා අලාට කියන එක තමයි ලංකාවේ ප්‍රධාන වශයෙන් බහුලව අපි දකින්න තියෙන්නේ. ඒ අලාට කියන විශේෂයේ තියෙන ලක්ෂණයක් තමයි ටිකක් ලොකු අල තමයි හැදෙන්නේ. සාමාන්‍යයෙන් වැලකට අල 3ක් විතර හැදෙනවා. විශාල ප්‍රමාණයක් හැදෙන්නේ නැහැ. ලොකු අල තමයි ලබා දෙන්නේ. ඒ වගේම දම් පහට දකින්න පුළුවන් මේ අලාටවල විශේෂයෙන්ම මේ තියෙන හැමෝම වගේ දන්න ප්‍රසිද්ධ ගොඩක් රාජාල කියන විශේෂය. ඒකේ දම් පැහැය හරස්කට ගත්තොත් මේ විදිහට දකින්න පුළුවන්. මීට අමතරව මේ ධාරේ දම් පාට තියෙන සමහර ප්‍රභේදවල ඩයිස්කෝරියා එස්කියුලෙන්ටා කියන විශේෂය. මේ වගේ අල පොකුරු විදිහට හැදෙන්නේ, කුඩා අල හැදෙන්නේ, අල 15ක් විතර හැදෙනවා එක වැලකට. මේකේ අර කියපු විදිහ දම් පැහැ නැහැ. මේකේ විශේෂයෙන්ම තියෙන දකින්න කටු වලින් මේ අල සමහර විට වැහිලා තියෙන්න පුළුවන්. මේ වැලේ අග්‍රස්ත මේ හරි ප්‍රදේශයේදී කටු බහුලව තියෙනවා. ඒක තමයි මේ එස්කියුලෙන්ටා කියන විශේෂයේ ලක්ෂණය. ඒකට අයිති වෙන්නේ අර මුලින් සඳහන් කරපු කුකුලල, ජාවල, රාසවලි වගේ විශේෂ. මේ තියෙන්නේ තවත් දර්ශයක්. අපි එෂුමා කියන නමින් තමයි හඳුන්වන්නේ. මේක ඇත්තටම අප්‍රිකානු දර්ශයක්. ලංකාවට පසු කාලීනව හඳුන්වා දුන් දර්ශයක්. ඇත්තටම මේ වැල්ලල කොම අපේ ආවේනික දර්ශ නෙවෙයි. අපේ ලංකාවේ ආවේනික දර්ශ අතර ගෝනල, දහයි අල වගේ දර්ශ හඳුන්වන්න පුළුවන්. මේ තියෙන 60ක් පමණ, ලංකාවේ 60-70ක් විතර දර්ශ තියෙනවා.
එවයින් බහුතරයක් පෘතුගීසි ලන්දේසි කාලෙත් එක්ක ලංකාවට නැව් ගමනාගමනියත් සමග වගේ තමා ඇවිල්ලා තියෙන්නේ අතීතයේදී. නමුත් මේවා අපි දේශීය අල කියලා තමයි හඳුන්වන්නේ. මොකද ලංකාවට අර්ථපල් එන්න කලින් අපේ රටේ බහුලව භාවිතා කරපු අල විශේෂයක් විදිහට වැල්ලල කියන්න පුළුවන්. තවත් දර්ශයක් තියෙනවා උඩල කියලා. ගොඩක් දෙනා අතර ජනප්‍රියතාවයකුත් තියෙනවා උඩල කියන දර්ශය ගැන. ඇත්තටම මේක ඩයිස්කෝරියා බල්බිෆෙරා කියන විද්‍යාත්මක නමින් තමයි හඳුන්වන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි වැලේ උඩ බල්බ වගේ හැදෙනවා පොඩි අල. ඇත්තට මේවා අපිට ප්‍රචාරණය සඳහා අල වගාවට යොදා ගන්න තමයි ගහ ඒ විදිහට හැදිලා ගෙන්නේ. ඒක අනුවර්තනයක් විදිහට අනික් වැල්ලල වලට වඩා ප්‍රමුඛව දකින්න පුළුවන් උඩ තියෙන අල. ඒ අලත් අපිට පරිභෝජනය කරන්න පුළුවන්. ඒ වගේම අපි ගොඩක් දෙනා දන්නවා කටුවල කියලා ප්‍රසිද්ධියක් තියෙනවා. කැලේ ගිහිල්ලා කටුවල හාරගෙන කන එක ගැන අපි ඉතිහාසෙ ඉඳන්ම අහලා තියෙනවා. මේ කටුවල කියන්නේ ඇත්තටම ඩයස්කෝරියා පෙන්ටෆයිලා කියන විශේෂයට අයිති වෙන්නේ. ඒකේ විශේෂත්වය තමයි කොලේ කොළ තුනක් හරි පහකට හරි බෙදිලා තියෙනවා. ඒ නිසා තමයි නම ලැබිලා තියෙන්නේ. ඊළඟට අපි බලමු කොහොමද වැල්ලලයක් තෝරගන්නේ, පැලකරන සුදුසු අල කෑඩල කොහෙද තියෙන්නේ කියලා. මේ අලේ හැමතැනම වගා කරන්න පුළුවන්, වගාව කරන්න සිටවන්න ගන්න පුළුවන්. වැල සම්බන්ධ වෙලා තිබ්බ කොටස තමයි වැඩියක් අංකුර බහුලව තියෙන්නේ. ඒ නිසා අපි පරිභෝජනය කරනවා නම් අපිට පුළුවන් යට කොටස අපේ පරිභෝජනයට අරගෙන මේ උඩ කොටස වගාවට ගන්න. මොකද වැඩි අංකුර ප්‍රමාණයක්, වැඩි පැල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අපි මේ අල කෑලා තෝරගන්නකොට මුලින්ම අපි හොඳට දාන්න තැනකින් රෝපණ ද්‍රව්‍ය ගන්න ඕනේ. අපේ වගාවක් නෙවෙයි නම් ගන්නේ, අපි රෝගවලින් තොර රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න එක විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. වාණිජ වගාවේදී අපිට දකින්න පුළුවන් වුණා රෝග දෙකක් විතර අඳුරගත්ත අපි පසුගිය වසර කීපෙදී වැල්ලලොල තියෙනවා ඇන්ත්‍රැක්නෝස් කියන රෝගය, විශේෂයෙන්ම මේ රාජාල කියන විශේෂයට. මේක අලවලින් බෝ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඇන්ත්‍රැක්නෝස් කියන රෝගය හැදුන් නැති අල භාවිතා කරන්න ඕනේ අපේ වගාවට. මේ විදිහට සකස් කරගත්ත ග්‍රෑම් 250ක් විතර කෑල්ලක් තමයි අපි ශේස්ත්‍රී සිටවන්න සූදානම් කරගන්නේ. මේකේ අංකුරත් අහු වෙන විදිහට අපි කපා ගන්න ඕනේ. මේකේ කැපුම් කෘෂ්ඨ තියෙන නිසා දිලිර රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් අපි පසට යොදන දිලිර නාශකයක ගිල්වලා වැඩි දුරටත් අපේ ආරක්ෂාවට මේ අලේ දිලිර නාශකයක ගිල්වලා සිටවන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැවාලු වගේ දෙයක් තවරන්නත් පුළුවන්. සිටවන්න සුදුසු වලවල් සකස් කරගන්න ඕනේ කොහොමද කියන එක ඊළඟට අපි සල්කලා බලමු. මේ වලවල් සකස් කරලා තියෙන්නේ මම මුලින් කියපු ඩයස්කෝරියා අලාට. ඒ කියන්නේ රාජාල වගේ විශාල අල හැදෙන විශේෂ අපේ ලංකාවේ වැඩියක් දකින්න තියෙන අල වර්ග තමයි අලාට කියන්නේ. ඒ විශේෂ හදද්දී අපි මීටරයක පරතරයක් පැල දෙකක් අතරත් පේලි දෙකක් අතරත් තියන්න ඕනේ. අඩියක් උස පළල දිග තියෙන විදිහට වලක් සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ වලට දහයියා බාගෙට පුච්චපු දහයියා වගේ දෙයක් එකතු කරන්න පුළුවන්. ඒ වගේම දිරපු ගොම, ඒ වගේම කොම්පෝස්ට් වගේ පුළුවන් තරම් කාබනික ද්‍රව්‍ය මේ වලට යොදා ගන්න ඕනේ. වලෙන් 4-3ක් විතර කාබනික ද්‍රව්‍ය යොදාගෙන වහලා ඊට පස්සේ අපිට මත් පිට පස් යොදාගෙන අල කෑල පැල කරන්න ගන්න පුළුවන්. මේ වගේ කුඩා අල අපි හදනකොට මේ පොකුරම අවශ්‍ය නැහැ. අපිට මේ කාලයක් කඩලා හදන්න පුළුවන්. ඒකෙදී අපි මීටරයක් මීටර් භාගයක් කියන පරතරය තමයි යොදාගන්නේ. කුකුලල වගේ කුඩා වැල්ලල වර්ග හදන්න. අපි හිටවලා ඉවරලා කරන්න ඕනේ වැදගත්ම දෙයක් තියෙනවා. මේ වගේ අඩි 7ක් විතර උස ආධාරකයක් සපයන්න ඕනේ. මොකද මේ වැල්ලල කියන්නේ උඩට දුවන වැල දුවන බෝගයන් නිසා මේ ආධාරක සපයන එක ගොඩාක් වැදගත් දෙයක්. ඒක අඩි 7ක් විතර පමණ අඟල් දෙකම මාරක් විතර විශ්කම්බේ තියෙන මේ වගේ වැටහිර කෝඩක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් උණ ගහක් භාවිතා කරලා උණ ගහ වටේට ලණු ඇදලත් අපිට වැල්ලල වගා කරන්න පුළුවන්. මේ ආධාරක හිටවන එකෙන් අපිට වැල් අතරේ හොඳට වාතාශ්‍රය ලැබෙන විදිහටත් තරංගයක් ඇති නොවන විදිහටත් ඉහළට වැල් යවලා
එතන තියෙන තෙතමනේ ආර්ද්‍රතාවය අඩු කරලා දිලිර රෝග ඇති වෙන එක වළක්වන්නත් මේ ආධාරක සපයන එකේ උපකාරිතයක් තියෙනවා. අපි ඊළඟට බලමු අපිට ලොකු ඉඩකඩක් නැතත් අපේ ගෙවත්තේදීත් අපිට පුළුවන් මේ භෝගය වගා කරගන්න අපේ පරිභෝජනයේට ගෙවතු මට්ටමේ. අපිට ළඟපාත තියෙන ගහකට යවන්න පුළුවන් මේ විදියට නැත්තම් වැටමායිමට උනත් තියෙන ගහකට ඉරේලිය හොඳින් ලැබෙනවා නම් ඒ වගේ ස්ථානයක අපිට හදන්න පුළුවන්. ඒ වගේම අපිට ඉඩකඩ අඩුයි නම් අපි ඉන්නේ තට්ටු නිවාසක බැල්කනි තියෙන භූමියක් නැති ප්‍රදේශයක ස්ථානයක නම් අපිට මේ වගේ බාල්දියක උනත් වැල්වලයක් දෙකක් හදාගන්න පුළුවන්. මේ වගේ භාජනවල බඳුන්වල මේ වගේ මළුවල හොඳට කාබනික ද්‍රව්‍ය වැඩි වශයෙන් යොදාගෙන මැටි අඩු මැටි කියන එක ඇත්තටම සුදුසු නෑ වැල්වල වර්ගාවට. හැම අලභෝගයකටම මැටි යොදා සහිත පස් යොදා ගන්න හොඳ නෑ. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ වගේ භාජනයක මැටි දැම්මොත් ඒක තද වෙනවා. ඒ නිසා අපි වැලි කොම්පෝස්ට් වගේ දේවල් වලින් පුරවලා හොඳට අපිට පුළුවන් නාගරික ගෙවත්තක වුණත් බැල්කනියක වුණත් වැල්වලයක් හදාගන්න. අපේ අස්වැන්නෙන් තුනෙන් එකක් බීජාල විදියට අපිට යොදා ගන්න වෙනවා. ඒක ආර්ථික වශයෙන් ගොවියෙකුට ලොකු පාඩුවක්. ඒ නිසා අපි පොඩි පරීක්ෂණයක් කරලා බැලුවා කොහොමද අපිට පොඩි කොටසකින් බීජාලයක් හදා ගන්න පුළුවන්ද කියලා. මේ විදිහේ ග්‍රෑම් 50ක ප්‍රමාණයේ අල කෑල්ලකින් අපිට පුළුවන් බීජාලයක් නිෂ්පාදනය කරගන්න. ඒ සඳහා මේ විදියට මේ අලේ පොත්ත අහුවෙන විදියට අල කැබලි කබා ගන්න ඕනේ ග්‍රෑම් 50ක පමණ. ඊට පස්සේ අපි වැලි කොම්පෝස්ට් දෙකේ එකට එක මිශ්‍රණයක් සාකස් කරලා මළුවල මේ මිශ්‍රණය පුරවලා මේ අල කෑලි පැල කරන්න. ඇත්තටම මේක ශේෂ්ත්‍රය නෙමෙයි කරන්න ඕනේ. මේක ගෘහස්ත මට්ටමේ සෙවන තින ස්ථානයක සිසිල් ස්ථානයක කරන්න ඕනේ. එතකොට අපේ මේ අලවල තියෙන සුප්ත කාලයේ ගත වෙන කාලෙදී තමයි අපි මේක පටන් ගන්න ඕනේ කරන්න. ඒ සමග මේ අල අංකුර මෝදු වෙන පටන් ගන්නවා. මේ විදිය අල කෑල්ලකින් අපිට බීජාලයක් මේ වගේ ග්‍රෑම් 450ක 500ක ප්‍රමාණය බීජාලයක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. මේ අලේ අපිට ඊළඟ කන්නේ වාණිජ වගාවක් සඳහා ශේෂ්ත්‍රයේ සිටයන්න පුළුවන්. මේ බීජාල නිෂ්පාදනයේදී අපි මුලින් කියපු මීටරේ පරතරය තියන්න අවශ්‍ය නැහැ. වැල් හා පේලි අතර මීටර භාගයක පමණ පරතරය තියලා ඊට ආසන්නේ වැල් නිෂ්පාදනය කරලා පොළොට ස්ථාපනය කරලා අපිට මේ බීජාල නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඔබටත් වැල්වල වගාවේදී කිසියම් ගැටලුවක් තියෙනවා නම් අපේ ආයතනයේ උද්‍යාන භෝග පරීක්ෂණ සංවර්ධන ආයතනයට අමතලා ඔබේ ගැටළු වලට විසඳුම් ලබා ගන්න පුළුවන්. මම දුරකථන අංකය කියන්නම්. 0812382811112013 කියන අංක වලට අමතලා මේ සම්බන්ධ ඔබට ගැටළු විසඳ ගැනීමට හැකියාව තියෙනවා.